සුබදවසක් මිත්‍රවරුනේ ඔන්න එහෙනම් අද අපේ පදාද වැඩසටහන. ඉතින් අපි අද කතා කරමු 3 dimensional features නැත්නම් ත්‍රිමාන ලක්ෂණ සම්බන්ධව. චිත්‍ර අඳින හැමෝටම තියෙන ලොකු ගැටලුවක් තමයි මේ 3 dimensional features නැත්නම් 3D වෙන්න චිත්‍රයක් අඳින්න කොහොමද කියන එක. ඉතින් 3D වෙන්න චිත්‍රයක් අඳින්න ඔයා දැනගන්න ඕන කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු මේ 3 dimensional features කියන්නේ මොකද්ද කියලා 3 dimensional features කියන්නේ අපි අර දිගටම ඉගෙනගෙන එනවනේ දැන් visual art වල තියෙන නැත්නම් චිත්‍ර කලාවේ තියෙන principles වගේයක් ගැන අපි proportions ගැන කලින් කතා කරා එතනින් පස්සේ තමයි අපි අද මේ කතා කරන්න හදන්නේ 3 dimensional features නැත්නම් ත්‍රිමාන ලක්ෂණ ගැන ඉස්කෝලේ 6 7 වසරේ ඉඳන් චිත්‍ර අඳින කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා ඇති පොඩි කාලේ ඉඳන් උගන්වනවා 3D වෙන්න චිත්‍ර අඳින නැත්නම් ත්‍රිමාන ලක්ෂණ පෙන්වන්න චිත්‍රවල කොහොමද මේ ත්‍රිමාන ලක්ෂණ අපි චිත්‍රවලට ගේන්නේ කියන එක තමයි අද අපි කතා කරන්න හදන්නේ ඉතින් පොඩි කාලේදී ළමයෙක් චිත්‍රයක් අඳිනකොට පොඩි දරුවෙක් චිත්‍රයක් අඳිනකොට ඔයාලට ත්‍රිමාන ලක්ෂණ බලා ගන්න වෙන්නේ නැහැ. ඒ කට්ටිය ගොඩක් වෙලාවට අඳින්නේ ෆ්ලැට් චිත්‍ර. ඒ කට්ටියන්ට ත්‍රිමාණත්වය ලොකුවටම තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි මේ විදිහට ඒ කට්ටිය චිත්‍ර අඳින්නේ. ත්‍රිමාණත්වය තේරුම් ගත්තත් නැවත ප්‍රකාශය කරන්න ඒ කට්ටියන්ට බෑ. ප්‍රකාශනය කරද්දී ඒ කට්ටියන්ට තේරෙන්නේ නැහැ කොහොමද අපි ත්‍රිමාණත්වය ප්‍රකාශනයට ලක් කරන්න ඕනේ කියන එක. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වෙනකොට නැත්නම් වෘත්තියක් විදියට සයිඩ් බිස්නස් එකක් විදියට නැත්නම් මොකක් හරි ක්‍රමයකට අපි චිත්‍ර සේල් කරනකොට එහෙමත් නැත්නම් චිත්‍ර ඉගෙන ගන්නකොට අපිට මේ ත්‍රිමාන ලක්ෂණ ගැන අනිවාර්යෙන් ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඉගෙන ගන්න ඕන අපි ප්‍රകൃති ලෝකයේ තියෙන මේ වස්තු අපි කොහොමද අඳින්නේ කියන කතාව තමයි ත්‍රිමාන ලක්ෂණ වලින් කතා කරන්නේ ප්‍රകൃති ලෝකේ ඒ කියන්නේ අපි මේ දැනට ජීවත් වෙලා ඉන්න ලෝකේ. ඉතින් මෙතන අපිට 3D objects ඕන තරම් බලා ගන්න පුළුවන්. දැන් මේක ගත්තත් මේ cube එක ගත්තත් මේ cube එකත් 3D object එකක්. ඔයාලට බැලුවොත් මේක හැම වෙලේම ඔය කට්ටයන්ට තුන් පැත්තක් පේනවා මේ පැත්ත ඇරෙන්න. මෙන්න මේ තුන් පැත්තක වෙනස පෙන්වන එකට තමයි අපි ත්‍රිමාන ලක්ෂණ පෙන්වනවා කියලා කියන්නේ. ඉතින් මේ ත්‍රිමාන ලක්ෂණ පෙන්වන්න ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ අපි ත්‍රිමාණත්වයට කලින් ද්විමාණත්වය ගැන කතා කරමුකෝ ද්විමාණත්වය කියන්නේ මේ එක තලයක් විතරක් මේ විදියට පේන එකට තමයි අපි ද්විමාන චිත්‍ර කියලා කියන්නේ ඒ කියන්නේ උසක් පළලක් විතරක් තියෙන චිත්‍ර ඒ කියන්නේ මාන දෙකයි උස සහ පළල විතරයි එතකොට අපි කතා කරමු ත්‍රිමාණවලදී අපි මොකද්ද කතා කරන්නේ ත්‍රිමාණවලදී අපි කතා කරනවා නැත්නම් 3D වලදී අපි කතා කරනවා උස පළල සහ ගැඹුර කියන කාරණා තුන ගැන ඉතින් මේ තුනම අපි පෙන්වන්න සමත් වුණොත් තමයි අපිට ත්‍රිමාණත්වය හොඳට පෙන්වන්න පුළුවන් જાතියේ චිත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ අපිට ත්‍රිමාණ වස්තුවක් ගොඩනගන්න නම් දැනගෙන ඉන්න ඕන ආලෝකයේ හැසිරීම මොන වගේද කියලා. ඒ කියන්නේ ආලෝකය යම්කිසි වස්තුවකට පතිත වුණාට පස්සේ අන්න ඒ වස්තුවෙන් කොහොමද සෙවණැලි සහ ආලෝකය පවතින්නේ කියලා. ඒ වස්තුවල මතුපිට ස්වභාවය ආලෝකයෙන් පවතින්නේ කොහොමද කියන එක අපි දැනගෙන ඉන්න ඕන. ඉතින් light and shading කියන කතන්දරේ ඉන්නේ මෙන්න මෙතෙන්දී. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වර්ණවල තීව්‍රතාව වෙනස් කරලා ත්‍රිමාන ලක්ෂණ ගොඩනගන්න. වර්ණවලින් ත්‍රිමාන ලක්ෂණ ගොඩනගන්න පුළුවන්. එතකොට අපි ප්‍රධාන වශයෙන් කරන්නේ light and shading. මේ ඔබ්ජෙක්ට් එක ගත්තොත් ඔයාලට දැන් මෙතන නම් ඔයාලට හරියටම බලා ගන්න හම්බ වෙන්නේ නැහැ මේකේ ත්‍රිමාණ දැන් පුළුවන් දැන් ඔයාලට පේනවා ඇති මේ පැත්තට එක එළියකුත් මෙතෙන්ට තවත් එළියකුත් මෙතෙන්ට තවත් එළියකුත් වැටලා තියෙනවා මෙන්න මේ විදියට ආලෝකය පතිත වුණාට පස්සේ ඒ ඔබ්ජෙක්ට් එකේ හැදෙන සෙවණැලි වලින් තමයි අපි ත්‍රිමාණ ලක්ෂණ පෙන්වන්නේ ඉතින් මේ ත්‍රිමාණ ලක්ෂණ පෙන්වන එක අපි චිත්‍රයක් කරගෙන යනකොට අතිශය අත්‍යවශ්‍යයි ඒ කියන්නේ රියලිස්ටික් චිත්‍රයක් නැතුව ද්විමාන ටයිප් එකේ අපි හිතමු අපි අඳින්නේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික චිත්‍ර කියලා. ඒව සාම්ප්‍රදායික චිත්‍රවල ත්‍රිමාන ලක්ෂණ නැහැ. සමහර ඒවා අඩුයි. අපිට බලා ගන්න පුළුවන් සීගිරි චිත්‍රවල ත්‍රිමාන ලක්ෂණ සාමාන්‍යයෙන් පොඩි අගයකින් පෙන්වලා දීලා තියෙනවා. එතකොට ලංකාවේ තව ඔය කට්ටියන්ට බලා ගන්න පුළුවන් ඔය අනුරාධපුර පොළොන්නරුව යුගවල චිත්‍රවල දැන් අනුරාධපුර චිත්‍ර ගත්තොත් තනිකර සයිඩ් වල ඉන්න පැත්තට තියෙන චිත්‍ර
වගේයක් නැති වෙන්නේ. ඒ කියන්නේ අපි පස්සේ විස්තරාත්මකව කතා කරමු. මම මේ සරලව කතා කරන්නේ සංකීර්ණ දේවල් මෙතෙන්ට ගාව ගන්න එපා දැනට. ඒ නිසා එතන තියෙන්නේ ද්විමාන කාණ්ඩයේ චිත්‍ර. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අපි අඳින චිත්‍ර ත්‍රිමාන චිත්‍ර. එතකොට අපි මේ ත්‍රිමානත්වය ඇස් දෙකෙන් දකින ත්‍රිමානත්වය අපිට පුළුවන් වෙන්න ඕන චිත්‍රයකට ආරූඪ කරන්න. ඉතින් මේක තමයි ත්‍රිමානත්වයේ කතාව. අපි ඉස්සරහට කතා කරමු තව වැඩසටහන් වලින් කොහොමද ත්‍රිමාන ලක්ෂණ හරියට පෙන්වන්නේ. එතකොට ත්‍රිමානත්වය කියනක මට කියන්න. මට එක දෙයක් කියන්නම තුණා. ත්‍රිමානත්වය කියන දේ සම්බන්ධ වෙනවා සමර සම්පූර්ණයෙන්ම අර අපි කතා කරා කලින් චිත්‍රකලාවේ මූලික අංග වගේයක් ගැන කතා කරනකොට මොනවද? අපි කතා කරා ෆෝම්ස් ගැන. ඉතින් ෆෝම්ස් නැත්නම් ආකෘතිය ගැන. මෙන්න මේ ආකෘතියට ත්‍රිමාන කියන කතන්දරේ ආකෘතියත් එක්ක ත්‍රිමානත්වය 100%ක් සම්බන්ධයි. ඉතින් අපි ත්‍රිමාන ලක්ෂණ හරියට හසුරවනකොට මෙන්න මේ ආකෘතිය නැත්නම් ෆෝම් එකත් එක්ක හරියට ගලපන්න ඕන. නැතුව අපි චිත්‍රයක් ඇන්දොත්, ඒ කියන්නේ ෆෝම් එකට ගැලපෙන්නේ නැති වෙන්න අපි එළිය අඳුර දාලා තිබුණොත් ඒ චිත්‍රයේ ත්‍රිමානත්වය දැම්ම කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒත් අර ත්‍රිමානත්වය එක එක නොගැලපීම්. නැත්නම් එළිය අඳුර දාපු තැන්වල විවිධාකාරයේ නොගැලපීම් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක අවම කරගන්න නම් ඔය කට්ටිය ෆෝම් එක නැත්නම් මෙන්න මේ ත්‍රිමානත්වය ෆෝම් එකත් එක්ක ආකෘතියත් එක්ක එකට බැඳිලා තියෙන විදියට චිත්‍රය අඳින්න ඕනේ. ඒ නිසා මේ දෙකම එකට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අද අපි ත්‍රිමානත්වය ගැන කතා කරා. මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉදිරියට බොහොම ස්තුතියි. ඔයාලා ත්‍රිමානත්වය ගැන නැත්නම් 3 dimensional features ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment box එක තියෙනවා. එතන comment එකක් දාන්න. අපේ video එක උඩට ගන්න ඔයාලට පුළුවන් පොඩි like එකක් දෙන්න. ඒ වගේම තමයි අපිව subscribe කරන්න notification bell icon එක all දාලා තියාගන්න. එතකොට අපේ videos ඔයාලට දාපු ගමන් බලන්න පුළුවන්. එහෙනම් මං ගිහින් එන්නම්. මම ජනිත් අයවන්.